තෙරුවන් සරණයි මගේ දරුව හැම දෙනාටම. මට හිතුණා දරුවන්ට කියලා දෙන්න පස් නැතුව වගා කරන හරි අපූරු ක්‍රමයක් පිළිබඳව. ඉතින් ගොඩාක් වෙලාවට ෆ්ලැට්ස් වල ඉන්න දරුවෝ, එතකොට පිට රටවල් වල ඉන්න දරුවෝ වගා කරන්නට නොහැකියාව පිළිබඳව ගොඩාක් පේජකට කියලා එවනවා. පස් නැතිකම තමයි ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මට අද හිතුණා දරුවන්ට හරි ලේසියෙන් වගා කරන්නට හැකියාව තියෙන අපූරු ක්‍රම ටිකක් පිළිබඳව කියා දෙන්නට ඕනි කියලා. මේ වගා මාධ්‍යයට පස්ස අවශ්‍ය වෙන්නෙම නැහැ. එතකොට මොනවද අපි යොදාගන්නේ? අපිට ගෙදර තියෙන දේවල්, ගෙදර තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඔයගලන්ට වගා කරන්නට ඔන්න හැකියාව තියෙනවා. පස් ටික හදාගන්න සාමාන්‍යයෙන් සතියකට ඕගොල්ලෝ භාවිතා කරන විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා වගා කරන්න අවශ්‍ය කරන පස් ටික හදාගන්න තමයි අපි මේ හදන්නේ. එතකොට මේකට අපිට අවශ්‍ය වෙනවා දැන් පස් ඕනේ නැහැ. හැබැයි මෙන්න මේ දේවල් ටික ඕනේ. පොල් කටු, ගෙදර පොල් කටු තියෙනවා නම් පොල් කටු ටිකක් ළඟට ගන්න. ගෙදර කාඩ්බෝඩ් තියෙනවා නම් කාඩ්බෝඩ් ටිකක් ළඟට ගන්නත් පුළුවන්. පොල් කටු, කාඩ්බෝඩ්, එතනින් එහාට ගියාම උගලන්ට දර හොයා ගන්න පුළුවන් නම් දර හොයා ගන්න පුළුවන් නම් දර ළඟට ගන්න. පොල් එලි හොයා ගන්න පුළුවන් නම් පොල් එලි ගන්න. පොල් එලි හොයා ගන්න බැරි නම් පොල් කුඩු අරගන්නත් පුළුවන් මේකට. හරිද? ඊළඟට ඔය අපේ ගෙදරට අරගෙන එන විවිධාකාර දේවල් වල දැන් අපි මේ කිචන් වේස්ට් කියන්නේ, එහෙම නැත්නම් අපි මුළු තැංගෙන් ඉවත දාන අපද්‍රව්‍ය, මේ ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන් මේකට. කොහොමද දැන් මේ ලස්සන හරි අපූරු පස් මාධ්‍ය සකස් කරගන්නේ? ඔගොල්ලෝ ඉඳ තියෙන තැනකින් මොනා හරි පරණ භාජනයක් අරගන්න. පරණ භාජනයක් අරගෙන ඒ පරණ භාජනයට ඔගොල්ලෝ ගාව තියෙන ඉසල පොල් කටු තියෙනවා නම් පොල් කටු වලට ඔගොල්ලෝ භූමි තෙල් ටිකක් වගේ දාලා හොඳට ගිනි අවුලගෙන පොල් කටු අඟුරු හදා ගන්න. පොල් කටු අඟුරු ටික වෙනම පැත්තකින් තියන්න. කාඩ්බෝඩ් තියෙනවා නම් කාඩ්බෝඩ් පුංචි 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 කෑලි වලට කඩන්න. කඩලා ඒ ටික හොඳට දී අපි කියන්නේ මේ තෙමින්න වෙට් වෙන්න වගේ ඒ විදිහට හොඳට වතුර ටිකක් දාලා කාඩ්බෝඩ් ටික තියන්න. ඊළඟට ඔගොල්ලෝ ගාව තියෙන දර කෝටු හොයාගන්න පුළුවන් නම් කොළ හොයාගන්න පුළුවන් නම් ගස්වල කොළ, ඊට පස්සේ කෙසෙල් එලි, බීට් පොතු, එක එක දේවල් ටික ඒ ටික දාන භාජනයකට. ඊළඟට මනාද බිත්තර කටු, මේ ඔක්කොම මේව භාජන අර මං කියපු අර හොයාගත්ත පරණ ඇතිලියක් වගේ එකට දාලා දර ලිපක් උඩ හරි තමන්ගේ ගාව තියෙන ලිප උඩ තියලා හොඳට එහෙ මෙහෙ එහෙට මෙහෙට වෙන විදියට කාල් ගන්න. මෙහෙම කාල් ගහවට පස්සේ දැන් උගලන්ගේ ගෙදර ඉවත් කරන හැමදේම අපි හිතමු බත් තියනවා කියලා, බත් මොනා හරි වෙලා ඉවත් කරනවා කියලා බත් පවා මෙහෙම කරන්න පුළුවන්. හරිද? මේ විදියට හොඳට කාල් ගාලා අර ඒ බත්වල තියෙන හැම දීකම සුදු ලුණු පොත්ත පව, රඹුතල් ලෙල්ල පව, ඒකේ තියෙන අර වතුර කොටස ඉවත් වෙනකන් අර අපිට එක පාටක් ගාලා කඩන්න පුළුවන්කම තියෙන පුතේ, අන්න එහෙම ඉවත් වෙනකන් අඟුරු බවටම පත් වෙන්න ඕනේ නෑ. මේක විජලනය කරනවා. මේ විජලනය වෙනකන් හොඳට ලිපක් උඩ තියලා, දර ලිපක් හරි මොනවා හරි ලිපක් උඩ තියලා හොඳට කාල් ගන්න. ඒ කාල් ගාලා ඊට පස්සේ නිකන් අර තද කළු පාටට වෙනකන් මේක පොල් කුඩු ටිකක් වුණත් හොඳට කාල් ගාලා අර ඔක්කොම ඒකේ තියෙන අර වතුර ගතිය සම්පූර්ණයෙන් ඉවත් වෙනකන් පොල් කුඩු ටික කාල් ගාලා අරගන්න. මේ විදිහට හැමදේම ඒකේ වතුර ගතිය ඉවත් වෙලා වියලි බවට පත් වෙලා ටිකක් කළු පාට වෙනකන්. දැන් අර අපි ওই හාල් බදින්නේ, ඒක පොල් බදින්නේ ටික යන්තම් කළු පාටට එනකන් මේ විදියට එනකන් අර හැමදේම ලිපක් උඩ තියලා හොඳට කාල් ගාලා අරගන්න. මේ විදියට අරගත්ත ඔක්කොම ටික අර මං කියවනේ පරණ කාඩ්බෝඩ් තියෙන අරනම් ඒවා මේ වතුරට දාන්න කියලා ඒ වතුරට එකතු කරලා තියෙන පරණ කාඩ්බෝඩ් පුංචි කෑලි 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 වලට කඩාගෙන අර ඔගොල්ලෝ අර අඟුරු වගේ අඟුරු විදියටම ඒ ඒ මට්ටමට එනකන් විජලනය කරගත්ත
අපේ මුළු තැන්ගේ ඉවත් කරන හැමදේම ඔකෝම ටික එකට අරගෙන හොඳට මොනාහරි වංගෙඩියක දාලා හරි බ්ලෙන්ඩර් එකේ දාලා හරි හොඳට කොටා ගන්න. මෙහෙම කොටාගෙන මෙන්න මේ මාධ්‍ය ඔගලන්ට මේ කොහොමත් තියෙනනේ කොහොමත් හරි ගෙදර ඔගලන්ට කියන පොල් එළිවල තියෙන මේ පොල් කොහොම ටික ඔගලන්ට කොහොමත් කරන විදිය මම වීඩියෝ එක කියලා තියෙනවා. ඒ විදියට කොහොමත් ටිකක් හදාගෙන මේ කොහොමතුයි මේ හදාගත්ත පෝර එකයි එකට එකතු කරලා වගා මාධ්‍ය සකස් කරගන්න. ඕගලන්ට ඕන පැලයක් හදාගන්න පුළුවන්. හරිම පරිස්සමට පැල සකස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගා මාධ්‍ය වගා කරනකොට පැලවලට විවිධාකාර රෝගී තත්ත්වයන් එන්නේ නැහැ. ඔගලන්ට හරි අපූර්වට පැල වගා කරන්නත් හැකියාව තියෙනවා. පුංචි තවන් දාන්න එතකොට ලොකු පැලවලට ඔගලන්ට මේක පොහොරක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එළවලු වර්ග හදන්න, පළතුරු වර්ග හදන්න, ඊට පස්සේ ඔගලන්ට ඕන නම් කලා වර්ගයක් හදන්න. එතනින් එහාට ගියාම ඕනම දෙයකට මල් වර්ග හදන්න මේ හැම දෙයකම මේ වගා මාධ්‍ය ඔගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක අලුත්ම දෙයක්. පස් නැති අයට ගොඩාක් හොඳ විසඳුමක් වෙයි. ඔගලන්ට වගා කරන්න හොඳට පුළුවන් වෙයි. ලස්සනට වගා කරගන්න හැකියාව ලැබෙයි. මේකෙදි මේ හදාගන්න වගා මාධ්‍යයෙන් කොටස් එකකට කොහොමත් කොටස් එකක් මිශ්‍ර කරලා ඔගලන්ට වගා මාධ්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්. පස් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මං හිතනවා පිටරටේ ඉන්න දරුවන්ට, එතකොට බැල්කනි වල වගා කරන්න පස් හොයන දරුවන්ට, පස් නැහැ කියලා දුක් වෙන දරුවන්ට හැම දෙනෙක්ටම ලොකු උදව්වක් වෙයි කියලා මේ මම කරපු පරීක්ෂණය. ඉතින් ඇත්තටම මේ පරීක්ෂණ සිදු කරලා මේවට මට ඕනම් පේටන්ට් ගන්න පුළුවන්. පේටන්ට් මං අරගන්න යන්නේ නැහැ. කවදාකවත් මම මෙතෙක් දුරට කරපු කිසිම පරීක්ෂණයකට මම පේටන්ට් අරගත්තේ නැහැ. ගොඩාක් සොයා ගැනීම් කරලා තියෙනවා. කිසිම දෙයකට මම පේටන්ට් අරගත්තේ නැහැ. මං ඒ දේවල් ඕගොල්ලන්ට මේ නොමිලේම මේ විදිහට බෙදලා දෙනවා. මට ඕන මේ ලෝකෙ ලස්සන වෙන්න. ඔගොල්ලෝ හැම දිනෙකම හරීම සැනසීමෙන් සෞභාග්‍ය සම්පන්නව ජීවත් වෙන්න දකින එක තමයි මගේ හීනේ. ඒක නිසා තමයි හැම දරුවෙකුටම මම එකතු කරගන්න දැනුම, මම හොයාගන්න දේවල්, මට හොඳයි කියලා හිතන දේවල්, වෙන කෙනෙක් තුළින් මම දැකපු හොඳ දෙයක් තියෙනවා නම් ඒ හැමදේම දරුවන්ට ජීවිතයට එකතු කරගන්න ලබා දෙන්නේ. ඉතින් මේ දේවල් ලබාගෙන දරුවෝ ජීවිතේ ඉදිරියට යනවා දැකිට මම හරි ආසයි. දැන් ඔයගලන්ට මම අවුරුදු 5ක් තිස්සේ බණ්ඩක්ක වගා කරන හැටි කියලා දුන්නා. මම දැක්ක එක ගොඩාක් මේ එක දරුවෙක් ඒක සාරාංශගත කරලා ආටිකල් එකක් හදලා ඒ ආටිකල් එක ගොඩාක් පේජස් වල පළ වුණා මම දැක්කා. එතකොට ඒක මම දුන්නා කියලාවත් ඒක තැනකවත් සඳහන් වෙලා තිබුණේ නැහැ. හැබැයි මමත් ඒක අරගෙන ඒක මම ෂෙයා කරා. මොකද මට ඕනේ මගේ පළවෙනිම උවමනාව තමයි මම මේ කියන දේවල් මේ මුළු සමාජයටම ගිහිල්ලා ඒ හැමදේම දරුවන්ගේ ජීවිතවලට ආශිර්වාදයක් වෙනවා දකින්න. ඉතින් ඒක හිතේ තියාගෙන මේ දේවල් දෙනකොට මං ඒවයි අනන්‍යතාවයේ හොයන්න යන්නේ නැහැ. ඉතින් මට හැබැයි කියන්නට ඕන එක දෙයක් තියෙනවා. ඒ තමයි කියලා දෙන දේ. දැන් අපි වෙන දරුවෙක් එක පළ කරාම ඒකේ මොනවා හරි ගැටලුවක් ආවොත් ඒකට උත්තරයක් හොයාගන්න කවුරුත් දැනගන්නේ නැහැ. ඒක නිසා ඒ පිළිබඳව පේජ් එකෙන් විමසීමක් අරගෙන විමසීමක් කරලා ඒකෙන් එතකොට ඒගොල්ල දරුවන්ට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක අවශ්‍ය කරන විදිහට මට ඒක කියන්න පුළුවන් කොහොමද මේක කරන්න ඕනේ කියලා මගේ සහායිකාවන් මාව සම්බන්ධ කරලා ඒ අවශ්‍ය කරන දේවල් ටික සකස් කරයි. මේ මම හොයාගත්ත මේ වගේ පරේෂණ ජනගත කිරීම ඒ තුළින් සිදු කරන්නට පුළුවන්. ඉතින් මම හිතනවා හැම දරුවෙක්ම නිවැරදිව ජීවිතයේ තේරුම් අරගෙන ඒ අනුව ජීවිතය ඉදිරියට අරන් යයි කියලා. මට තව පුංචි දෙයක් කියන්න ඕනේ. මේ ළඟදි මට එක දරුවෙක් කතා කරා. ඒ දරුවා මට කියනවා ඒ දරුවා ඉංජිනේරු වෘත්තියේ යෙදෙන දරුවෙක්. ඒ දරුවට එයා එක එක විදියට එයාගේ ජීවිතයේ ඉදිරියට යන්න එයාට මුදල් හොයන්න විවිධාකාර දේවල් සිදු කරා කිව්වා.
එයා අල වගාවක් සිදු කරා කිව්වා. එතනින් එහාට ගිහම එයා රැකියාවක නියුතු වුණා කිව්වා. එයා ව්‍යාපාරයක් පටන් ගත්තා කිව්වා. ඒ කිසි දෙයකින් එයාට හොඳ එයා බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලේ ලබා ගන්න බැරි වුණා කිව්වා. ඒකට එයාට හිතුණා කිව්වා මේ මම මේ පෙන්නන මේ කියලා දෙන මාර්ගය ඇත්තටම වැඩක් නෑ නේද කියලා තේ දරුවට හිතුණා කිව්වා. එතකොට ඇත්තටම ඒ ඇතුලේ තිබුණේ මොකද්ද? මට හිතුණා මේක හැම දරුවෙක්ටම මොනවා හරි විදියකින් බලපෑමක් ඇති වෙයි කියලා මේ පිළිබඳව දරුවන්ට කියලා දෙන්න ඕනේ කියලා. ඇත්තටම මේ ඇතුලේ තිබුණේ ඒ දරුවගේ හිත ඇතුලේ තිබිච්ච ඍණ ශක්තිය බලපෑම. ඒ කියන්නේ අපිට භෞතිකයේ තුල අපිට පේන්නේ වගාවක් කරොත් ඒ වගාව සතෙක් කාලේ හරි මොනවා හරි කළා ඒකේ අස්වැන්න අරගෙන අස්වැන්න අපිට ප්‍රයෝජනවත් විදිහට ඵලදායී විදිහට භාවිතා කරන්න බැරි වෙනවා. අපි රැකියාවක් කරොත් ඒ රැකියාව එක දිගට ඉන්න බැරි වෙනවා. රැකියාව ගැටළු ඇවිල්ලා රැකියාවෙන් ලැබෙන්නේ අපිට මුදල්. ඒ මුදල් ලබා ගන්න බැරි විදිහට කටයුතු සියල්ල සැලසෙනවා. එතනින් එහාට ගියාම අපි මොනවා හරි ව්‍යාපාරයක් කරනවා නම් මේ ව්‍යාපාරය අපිට අවශ්‍ය විදිහට ලාභ ලබා ගන්න බැරි වෙනවා. එතකොට මේ හැම දෙයකටම හේතුව තමන්ගේ ආධ්‍යාත්මිකව තමන් නිවැරදිව බලගැන්විලා නැතිකම. එතකොට මම ඒකයි දරුවන්ට හැමතිස්සෙම කියන්නේ සෞභාග්‍ය රන්තුරටුව කියලා කියන්නේ හැම කෙනෙක්ටම හැම දරුවෙකුගේම ජීවිතයට අවශ්‍ය කරන මේ ප්‍රබල ශක්තිය ලබා ගන්නට අවශ්‍ය කරන මාර්ගය තමයි ඒ මාර්ගෝපදේශණය තමයි සෞභාග්‍ය රන්තුරටුව වැඩමුළුවේදී මම ලබා දෙන්නේ. මට ඕනේ ඒ දරුවෝ හැම කෙනෙක්ම තමන් වෙතට මේ විශ්වයේ ප්‍රබලතම ශක්තිය ආකර්ෂණය කරගෙන ඒ තුලින් තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඉහළ මට්ටමකට අරගෙන ඇවිල්ලා ඒ තුලින් එහෙම එනකොට පුතේ තමන්ට විවිධාකාර ක්‍රමවලට මොන දේ කර වැඩේ විකුණුවත් මුදල් ලැබෙනවා. තමන් දැන් මගේ සෞභාග්‍ය රන්තුරටුව වැඩමුළුවේ ඉන්නවා විවිධාකාර විදියට මුදල් උපයන දරුවෝ. සමහර දරුවෝ මේ ඇඳුම් මහනවා, ඒ කියන්නේ පොඩි ගාමන්ට්ස් තියෙනවා. සමහර දරුවෝ වෙන රටවල් වල ගෙවල් වල වැඩ කරනවා. ඒ සමහර දරුවෝ උපකාරක පන්ති කරනවා. සමහර දරුවෝ වෙනත් විවිධාකාර ව්‍යවසායකත්ව වල යෙදිලා ඉන්නවා. ඒ හැම දරුවෙක්ටම සමහර දරුවන්ට ඇන්තූරියම් වගාවක් තියෙනවා. මේ විදිහට විවිධාකාර විදිහට විවිධාකාර ශේත්‍රවල ඒගොල්ලෝ ආස කරන ශේත්‍රවල ඒගොල්ලෝ යෙදිලා ඉන්නවා. ඒ යෙදිලා හිටියට ඒ හැම කෙනෙක්ටම මුදල් ලැබෙන්නේ එකම විදියට. ඒගොල්ලන්ගේ භාවය එකම විදියට තියෙන්නේ, ඒගොල්ලන්ගේ ශක්තිය එකම විදියට තියෙන්නේ, ඒගොල්ලන්ට මුදල් ලැබීම එකම විදියට සිදු වෙනවා. එතකොට දරුවන්ට තේරෙන්න ඕන භෞතිකයේ තුල කොයිතරම් හිර වෙලා හිටියත් භෞතිකයේ තුල හිර වෙලා ඉන්න හිර වෙලා ඉඳගෙන ඒක දිහා බලාගෙන ඉඳලා මේ සෞභාග්‍ය ශක්තිය ලබා ගන්නට බෑ. මේක තනිකරම මේ විශ්වයෙන් අපි ලබා ගන්න ශක්තිය. ඒකට අපේ ආධ්‍යාත්මය අපි වෙතට ඒ ශක්තිය ගලාගෙන එන්න අපි අපේ සම්පූර්ණ භාවය වෙනස් කරලා ඒ ශක්තිය ගලන්නට ඉඩ දෙන්න ඕනේ. ඒ ශක්තිය ගලාගෙන ඉන්න ඉඩ දෙන්න නම් අපි නිවැරදි භාවයට එන්න ඕනේ. භාවයට එනවා කියන්නේ ප්‍රබල සංඛ්‍යාතයන් සමග සුසර වෙනවා කියන එක. එතකොට ඒකයි මම හැමතිස්සෙම කියන්නේ මම ඔබට හැමදේම ජීවිතේ හැමදේම පිළිබඳව දැනුම ලබා දෙනවා. හැබැයි මේ හැම දෙයකම ඵලදායීතාවය ලබා ගන්න නම් මුලින්ම හැම දරුවෙක්ම සෞභාග්‍ය රන් දොරටුව තමන් වෙතට විවර කරගෙන තියෙන්නට ඕනේ. ඒ ශක්තිය තමන් වෙතට ගලාගෙන එන්නට මේ රන් දොරටුව විවර කරගන්නට ඕනේ. ඒ නිසා තමයි සෞභාග්‍ය රන් දොරටුව වැඩමුළුව තමයි හැම දරුවෙක්ගේම සාර්ථකත්වයේ මූලික පියවර. ඊට පස්සේ ඒ නිවැරදි සංඛ්‍යාතයට සුසර වුණාම තමන්ට මුදල් ගලාගෙන එන්න පටන් ගන්නා විවිධාකාර. එතකොට තමන් ලබාගත් දැනුම තමන්ට භාවිතා කරන්න පුළුවන් වෙනවා. දැන් මම ඒකට තමයි දරුවන්ට මේ අන්තර්ජාලයෙන් මුදල් ලිපීමේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාව, ඊළඟට මැහුම් පාඨමාලාව, එතනින් එහාට ගියාම ව්‍යාපාරික කිට් වගාව, මේ වගේ පාඨමාලා දරුවන්ට ලබා දීලා තියෙනවා. ඒ විවිධාකාර තමන්ට දැනෙන විදිහ. දැන් අන්තර්ජාලයෙන් මුදල් ලිපීම ගැන කිව්වොත් විවිධාකාර ක්‍රම තියෙනවා මුදල් ලිපියන්. ඒ හැමදේම ගැන ඒ පාඨමාලාවෙදි මම දරුවන්ව දැනුවත් කරනවා. ඊළඟට අපි මැහුම් පාඨමාලාව ගත්තොත් ඒකෙදිත් විවිධාකාර ක්‍රම තියෙනවා මුදල් ලිපියන්. බ්ලොග්ස් විකුණලා පුළුවන්. ඉතින් එහාට ගියාම අපිට
විවිධ පුංචි පුංචි දේවල් පාවිච්චි කරලා අපිට ලොකු විදියට මුදල් ලිපේම් සිදු කරන්න පුළුවන්, පුංචි ගාමන්ට් එකක් හදා ගන්න පුළුවන්, තමන්ට අවශ්‍ය කරන රෙදි ටික වහ ගන්න පුළුවන්. මේ විදිහට විවිධාකාර විදි තියෙනවා තමන්ට ජීවිතේ ඵලදායීතාවය වැඩි කරන. ඒකට මේ දැනුම ලබා දුන්නට, දැනුම ලබා ගත්තට මදි නිවැරදිව තමන් භාවයට පත් වෙන්නට උන ඒ දැනුමින් ප්‍රයෝජන ගන්න. දැන් තමන් ගාව තියෙන අඳින්නේ නැති ඇඳුම, ඒ අඳින්නේ නැති ඇඳුම තවත් ඇඳුමක් බවට පත් කරන්න තමන්ට හිතකුත් නෑ, තමන්ට දැනුමක් නෑ. ඒකට මෙතෙන්දි දැනුමත් ඕනේ, ඒකට අවශ්‍ය කරන උද්‍යෝගිමත් භාවය. ඒක තමන්ට කරන්න පුළුවන්, මට ඒකට කරන්න ඕනේ. සමහර දරුවන්ට හැකියාවක් තියෙනවා, දැනුමක් තියෙන, හැබැයි වෙලාව නෑ. ඒත් වෙලාව නැති වෙන්නේ ඒක තමයි බාධකය. මොකද තමන් ගාව සෞභාග්‍ය ශක්තිය නෑ. ඒකට මේ හැමදේම එකිනෙකට එකතු වෙච්ච ජීවිතයක් තමයි දරුවෝ ගොඩනගා ගන්න ඕනේ. ඒත් විවසායකත්වය තුළ කටයුතු කරන පුංචි ස්වයං රැකියාවක් කරන දරුවන්ට තාම හොඳින් තමන්ගේ ව්‍යාපාර සාර්ථක කරගන්න තමයි මම විවසායක බලාගාරයේ දීලා තියෙන්නේ. ඒකත් භාවාත්මක වැඩමුළුවක්. එතෙන්දී දරුවන්ට භාවය නිවැරදිව කොහොමද තමන් ව්‍යවසායකත්වය තුළ කටයුතු කරනකොට, පුංචි රැකියාවක් පුංචි ව්‍යාපාරයක් කරනකොට කොහොමද තමන්ගේ හැඟීම් පාලනය කරගන්නේ, තමන්ගේ භාවය නිවැරදිව තියාගන්නේ කියන එක තමයි ඒකෙදි කියලා දෙන්නේ. ඒකට මේ ඔක්කොම දරුවෙගේ ජීවිතයට අවශ්‍ය වෙනවා. සෞභාග්‍ය රන්දරතු වැඩමුළුව, ව්‍යවසායක බලාගාරය, අන්තර්ජාලයෙන් මුදල් ලිපේමේ පාඨමාලාව සහ මැවුම් පාඨමාලාව, ඔය හැමදේම හරි විදිහට ජීවිතයට එකතු කරගත්තොත්, ඒ වගේම මේ හැම දෙයකටම දරුවෙක් එකතු වෙනවා නම් ඒගොල්ලන්ගේ භාවය හරි පිරිසිදුව තියෙන්නට ඕනේ. පුදුමාකාර භක්තිමත් හරිම ලෙංගතුව මේ සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවේ දරුවෝ වගේම අනිත් හැම පාඨමාලාවක්ම කරන දරුවෝ ශ්‍රාජි සිම්පල් ලයිෆ් මේ YouTube channel එක වටා එකතු වෙච්ච හැම දරුවෙක්ම ඒ භක්තිමත් භාවයේ, ඒ ලිංගතු භාවයේ හිතේ දරාගෙන කටයුතු කරනවා නම් ඒ දරුවන්ගේ ජීවිතවලට මං කියන හැම වචනකින්ම මහා පුදුමාකාර විදිහට ඵලදායී භාවයක් ඇතිකරنده ඒ ශක්තිය හේතු වාසනා වෙනවා. ඉතින් ඒක ලබා ගන්න මගේ දරුවෝ හැම දිනාටම හැකියාව ලැබේවා කියන මම ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. ඉතින් අවශ්‍ය ඕනම දරුවෙකුට පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා සෞභාග්‍ය රන්දරතු වැඩමුළුවට, බැහුම් පාඨමාලාවට, අන්තර්ජාලයේ මුදල් ලිපේ මේ විශ්වාසවන්ත ක්‍රම සහිත පාඨමාලාවට, ඉතින් එහාට ගියා ව්‍යවසායක වැඩමුළුවට, ව්‍යවසායක බලාගාරයේ මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකෙ පුරාම දරුවන්ගේ නිවෙස් බල ගන්නන්නට විශේෂිත වට්ටෝරුවකට සකස් කරපු කොළදුම් කට්ටලය. මම මේකට ඒ නම තමයි දාලා තියෙන්නේ, කොළදුම් කට්ටලය මම ලබා දෙනවා. මොකද මේක දරුවෝ විශාල ප්‍රමාණයක් මගෙන් ඉල්ලපු ඉල්ලීමක්. මේක ඕනම මගේ අභ්‍යාස කරන ඕනම දරුවෙකුට භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම නිවස බල ගන්නන්න, තමන්ට කිසිම උද්‍යෝගිමත් භාවයක් නැහැ, හැමතිස්සෙම නිවස හරියට හැඩි වෙනවා කියලා අපි කියන්නේ අපිලිවිල වෙනවා. නිවසේ වැඩ කටයුතු හරියට කෙරෙන්නේ නැහැ. සමහර වෙලාවට තමන්ගේ ගෙදර වැඩ ටිකක් අතපසු වෙලා තියෙනවා. මේ වගේ විවිධ ගැටලු තියෙන දරුවන්ට මේ කොළදුම් කට්ටලේ භාවිතා කරලා ඒක විශේෂිත වට්ටුරුවක්. ඒක මට කියන්න අවසර නැහැ. ඒ වට්ටුරුව තමයි මම ලබා දෙලා තියෙන්නේ. මේක ඉතාම ප්‍රබලව නිවසට හිතාගන්න බැරි විදිය වෙනසක් වෙයි. ඒක භාවිතා කළම දරුවෝ බලන්න ඕනේ. ඒක ලබා ගන්න පුළුවන් ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත්. ඒ වගේම සෞභාග්‍යයේ ආශිර්වාද පළිඟු කට්ටලයත් මගේ අභ්‍යාස කරන දරුවන්ට, ලංකාවේ දරුවන්ටත් පිටරට දරුවන්ටත් නිවසට ගෙන්වා ගැනීමේ හැකියාව තියෙන බව මතක් කරන්නට ඕනේ. එතනින් එහාට ගියාම යෝධ බතල දඩු සහ දේශීය පාරම්පරික බීජ කට්ටලය දරුවන්ට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ඔක්කොටම දරුවෝ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා මගේ පේජ් එකේ ලින්ක් එක. පේජ් එකට ඇවිල්ලා පේජ් එකට ඉන්බොක්ස් පණිවිඩයක් එවලා තමයි මේ සියලුම සේවාවන් සහ මේ අවශ්‍ය කරන සිම්පල් ලයිෆ් පැල්තවාණෙන් ඔබට ලබා ගන්න තියෙන දේවල්. එතනින් එහාට ගියාම දරුවන්ට අවශ්‍ය කර අවශ්‍ය නම් ආශිර්වාද පළිඟු කට්ටලේ සහිරු මැණික්, පිල් මැණික්, රෝසු මැණික්, මේ සියලු දේ දරුවන්ට ලබා ගන්නට හැකියාව තියෙන්නේ. පේජ් එකට සම්බන්ධ වෙන්න ඕනේ මගේ හැම වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ පේජ් එකේ ලින්ක් එක තියෙනවා. ඒ හරහා දරුවන්ට සම්බන්ධ වෙන්නට පුළුවන්.
එහෙනම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. හැම දරුවෙක්ගේම ජීවිතය ඵලදායි වෙන්නට තමයි මම මේ උදව් කරන්නේ. මගේ ජීවිතේ මට මම කරන දේවල් ඔයගලන්ට බ්ලොග්ස් වලින් පෙන්නන්නේ. එතකොට මේ ජයෝට මම හෝම් ස්කූලින් කරන විදිය මේ හැමදේම ඔයගලන්ට පෙන්නන්නේ. ඔයගලන්ගේ චූටි දරුවෙක්ටත් ඒක දෙන්න පුළුවන් නම් මට ඒක ඔයගලන්ට වීඩියෝ එකක් දීලා දුන්නහම පස්සේ එක කවුරු හරි දරුවෙන් මේක බලලා ජීවිතේ ඉස්සරහට යනවා නම් පුංචි පැටියෙක්ගේ ජීවිතය නිවැරදි විදියට හරි ගැසෙනවා නම් මං කැමතියි ඒකට. මොකද මට ඕනේ දරුවෝ නිදහසේ ලස්සනට ශක්තිය ආකර්ෂණය කරමින් ඉගෙන ගන්නවා දකින්න. ඒකටත් මම කරන දරුවෝ වෙනුවෙන් කරන උදව්වක් තමයි මේක. ඉතින් මේ හැම දෙයකම ආදරෙන් එකතු වෙන්න කියලා දරුවන්ට මතක් කරනවා. ආදරෙන් එකතු වෙන්න හැකියාව ලැබෙන්නේ ඒ හදවත තුළ තියෙන ආශිර්වාදය ප්‍රබලව දැනෙන්න පටන් ගත්තොත් විතරයි. දරුවෝ ලින්ගතු වෙන්නට ඕනේ, ආශිර්වාදාත්මක වෙන්නට ඕනේ, ආදරණීය වෙන්න ඕනේ. එතකොට අපි හැම දෙනාම දරුවෝ සහ මම අතර ඒ ආධ්‍යාත්මික බැඳීම ඇති වෙනවා. ආදරය කියන බන්ධනය තුළ ඒ සංඛ්‍යාතය තුළ හැම දෙනාම එකට බැඳිලා මම ඔබට දෙන මේ හැම දෙයකින්ම ඔබේ ජීවිතය සාර්ථක කරගන්න, ඵලදායි කරගන්න මේ විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා. ඒ විදිහට කටයුතු කරන්න කියලා මගේ දරුවන්ට ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙමු. මගේ දරුවෝ හැම දෙනාටම මේ විශ්වයේ ආශිර්වාදයේ සබඳහමේ උපරිතම බලයන්ගේ ශක්තිය ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි මගේ දරුවෝ හැම දෙනාටම.